සුබ දවසක් වේවාදර අම්මේ තාත්තේ පුතේ දුවේ සමිධානු මාගේ ඉන්දීරානුය කියලා පිළිගත්තම උන්වහන්සේ තුල මෙහෙම කියවෙනවා මා පන ගන්වන සීකා ඒක තමයි මේ විශේෂත්වය උන්වහන්සේ ඔබගේ ඉන්දීරාලන් බවට පත් වෙනකොට ඔබ අඩපණ වෙනකොට ඔබ බංකුලුත් වෙනකොට ඔබ දිරාපත් වෙනකොට ඔබගේ ජීවිතය මේ කර්කශක වෙනකොට අතහැරෙනකොට උන්වහන්සේ ආය පන ගන්වලා දෙනවා හරියට මේ වතුර ටිකක් නැතුව ගහක් මැලවෙලා යනකොට වතුර බින්දු ටිකක් දාපුවාම ආයේ පැලේ පැනගැල්ලලා එනවා වගේ ඔබේ මගේ ජීවිතය මේ මොහොතේදී කඩාගෙන වැටෙනකොට උන් වහන්සේට බද්ධ වෙන්න ඉඩ දුන්නොත් උන් වහන්සේගේ ආදරයෙන් පිරෙන්න ඉඩ දුන්නොත් උන් වහන්සේ පසුපස්සේ යන කෙනෙක් නම් ඔබ උන් වහන්සේ මොකද කරන්නේ ඔබ පණ ගන්නවලා ශක්තිමත් කරගන්නවා ඒ නිසා තමයි ඉන්දීරිග්ගේ කර්තව්‍යය තියෙනවා දුර්වල බැටළුවාව අන්තිමට මොකද කරන්නේ උට එන්න බැරි නම් කාර්ය මේ ඉස්සරහෙන් තනක ගෙනල්ලා පියා ගන්නවා ඒතකොට දරු බැටළුව ටික ඔක්කෝම තල්ලු කරගෙන තල්ලු කරගෙන එයාවත් අරගෙන යනවා එහෙමත් යන්න බැරි තරම් අඩපණ වෙනකොට බැටළුවාව කරේ තියාගෙන යනවා ඉතින් ඔබේ මගේ ජීවිතේටත් දෙවියන් වහන්සේ එහෙම තමයි ඔබට මට යන්න බැරි නම් කාර්ය උන්වහන්සේ කරේ තියාගෙන යාවි. ඒ නිසා උන්වහන්සේ පසුපස්සේ යන කෙනෙක් බවට පත් වෙන නිසා බය නැතුව කියන්න. මගේ ස්වාමියානෝ ස්වාමින් වහන්සේ ජී ස්වාමින් වහන්සේ. මගේ ස්වාමියානෝ දෙවියන් වහන්සේ. මගේ ස්වාමියානෝ ශුද්ධාත්මයන් වහන්සේ කියලා ඔබ බය නැතුව උච්චාරණය කරලා ඔබ ඒ පසුපස්සේ යන කෙනෙක් බවට පත් වෙනකොට ඔබගේ අඩපණ ගතියට වඩා ඔබේ ජීවිතයේ ප්‍රාණවත් භාවය සහ බලවත් භාවය ඔබේ ජීවිතයට වැඩි වෙන්න පටන් ගන්නවා ප්‍රාර්ථනා කරනවා. එවැනි ගමනක් යන්න ඔබට දෙවියන් වහන්සේගේ බහුල ආශිර්වාදයන් හැමදාම ලැබේවි කියලා සිසුපීඩයි.